www.srilankala.com වෙදී. ආයුබෝවන් සුවපත් ජීවිතයක්. මම එනහිරු අපිට පෙනෙන ස්ථානයේ වර්ෂාව ටිකක් පතිත වෙන කාලගුණයක් තියෙන්නේ. නමුත් හිරු පායන එන ආකාරයේ අපිට පෙනෙන ආකාරයේ මම ඔයාලට පෙන්වලා දෙන ගමන් ඉන්නේ සුවපත් ජීවිතයක් ගත කරන. හිරුගේ කිරණ, හිරුගේ ශක්තිය, මේ විශ්වයේ තියෙන සෑම දෙයක්ම ශක්තියින්. ඒ ශක්තියින් අනුව තමයි අපි සුවපත් ජීවිතයක් ගත කරන්න හමු වෙන එක මම කියලා දීලා තියෙනවා. ඉතින් මම මේ පිළිබඳ මහජනතාව දැනුවත් කරන සුවපත් ජීවිතයක් ගත කරන්න නම් අනිවාර්යයෙන්ම අපිට හිරු කිරණ වල වගේම හිරු එළිය, වාතය, ආහාරය, ජලය, මනස, මහපොළ මෙන්න මේවා ශක්තියින් පිළිබඳ දැනගන්න ඕනේ. ඒ දේ තමයි මම කියලා දෙන්නේ. ඒතකොට ඔබ ඒඋන්ට හැකියාවක් ලැබෙනවා සුවපත් ජීවිතයක් ගත කරමින් තමන්ට ජීවත් වෙන. ඒ වගේම මේ සුවපත් ජීවිතය තමන් ගත කරනකොට ඒ පිළිබඳ තමන් අනුතු අසල්වැසියන්ට, ඥාතීන්ට, දරුවන්ට මේක දේ කියලා දෙන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒ පිළිබඳව තමයි කියලා දෙන්නේ අද සුවපත් ජීවිතය. අද 20 සැප්තැම්බර් 2020, 2021, 2022 මේ කාල සීමාවදී තමයි අපට හිරු පෙනෙන්නේ සමකේ ආසන්නෙන්. හිරු පෙනෙන්නේ සමකේ ආසන්නේ. සමකේ ආසන්නෙට යනවා කියන්නේ හිරු සහ පෘථුවිය, එම ශ්‍රී ලංකාව අතර දුර පරතරයේ කිතා ආසන්න වෙනවා. ඒක වෙන්නේ සැප්තැම්බර් මාසේ. ඊළඟට වෙනවා මාර්තු මාසේ. සැප්තැම්බර් මාසේ 21 පස්සේ පටන් ගන්නේ මහ කන්‍ය. ඒ අනුව තමයි අතීත මුතුන් මිත්තෝ කුෂිකර්මාන්තය කළේ. ඉතින් මේ අනුව තමයි මේ සෑම දෙයක්ම අපේ ශරීරයට ලැබෙනා වගේම මහ පොළොවට ලැබෙන්නේ. ඔබලා මේ දේවල් අධ්‍යයනය කරන්න ඕන, මේ දේවල් පිළිබඳ ඉගෙන ගන්න ඕන. ඒ අනුව තමයි අපිට මේ සෑම දෙයක්ම විශ්වයට ලැබෙන්නේ, ගහ කොළන් වලට ලැබෙන්නේ. ඉතින් සුවපත් ජීවිතයක් ගත කරනකොට හිරු කිරණ ගැන මම කියලා දුන්නා, ඒ ගැන බලන්න ඕන. ඒ වගේම තමයි මම කියලා දුන්නා වාතයේ රාජකාරිය. මේ හැම දෙයකින්ම ශරීර ලැබෙන්නේ ශක්තියක්. මේ ශක්තිය අනුව තමයි ඔබට සුවපත් ජීවිතයක් ගත කරන්න හම්බෙන්නේ. ඉතින් දැන් වර්තමානයේ සිදු වෙලා තිබෙන්නේ අපිට රෝගයක් වැළඳුනාට පස්සේ සුව වෙන්නේ නැහැ කියන මතයක තමයි ඉන්නේ. ඒක නිට්ටාවට සුව වෙන්නේ නැහැ කියන මතයක් තමයි අපේ මනසට යොමු කරලා තිබෙන්නේ. එතකොට සිදුවෙන බොහෝ රාජකාරී තිබෙනවා. ඊට පස්සේ අපිට මොකක් හෝ රෝගයක් වැළඳුනාට පසුව සුව වෙන්නේ නැහැ කියනා වගේම ඒක එක තැනකට එක ස්ථානෙ විතරක් බෙහෙත් බොන. උදාහරණයක් ගත්තොත් අපේ අග්න්‍යාශය වැඩ කරන්නේ නැතුව ගියාම අපි කරන ක්‍රියාවන් නිසා අපේ අග්න්‍යාශය හරියට ක්‍රියාත්මක නොවුනට පස්සේ අග්න්‍යාශයේ තියෙන රාජකාරිය කිරීමට නොහැකි වෙනවා. ඒ අග්න්‍යාශයේ රාජකාරිය කිරීමට නොහැකි වුනාම සිදුවෙන දේ තමයි අපේගේ ශරීරයේ ලේ ධාතුව හරියට සම බැලන්ස් කරන්න, එහෙම නැත්නම් සමපාත කරන්න අපේ අවශ්‍ය ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ලේ ධාතුව සකස් වෙන්නේ නැහැ. එහෙම වුණාට සිදුවෙන්නේ අපි බෙහෙත් බොන්න. හැබැයි අපි දැනගන්න ඕන මොකද අග්න්‍යාශයට උනේ කියලා. එතකොට අග්න්‍යාශයට වෙච්ච දේ අනුව අග්න්‍යාශයේ වැඩි දියුණු කරගත්තොත්, අග්න්‍යාශය සකස් කරගත්තොත් අපිට හැකියාවක් ලැබෙනවා සුවපත් ජීවිතයක් ගත කරන්න. අග්න්‍යාශය සකස්. හැබැයි අපි දීර්ඝ කාලීනව, එහෙම නැත්නම් හිටපු ගමන් අග්න්‍යාශයේ ලේ ප්‍රමාණය අඩු වැඩි වුණාට පස්සේ අපි බෙහෙත් බොනවා. බෙහෙත් බීලා ඒක දීර්ඝ කාලීනව යනවා. හැබැයි ඒක කවදාවත් හොඳ වෙන්නේ නැහැ. බෙහෙත් වලින්ම තමයි පාලනය වෙන්නේ. ඒතකොට බෙහෙත් වලටම මේක බාර දීලා අග්න්‍යාශයේ රාජකාරී අපි කරන්නේ නැහැ. එතකොට සිදුවෙන්නේ බෙහෙත් කියන්නේ අපි මේ විශ්වයේ තියෙන දෙයක් නෙමේ, වෙනම නිර්මාණය කරන දෙයක් තමයි බෙහෙත් වල අපි පාවිච්චි කරන්නේ. එතකොට වෙන්නේ අපේ ශරීරයේ අනිතිකුත් ඉන්ද්‍රියන්ට ඒක බලපාන. ඒක බලපාලා වසර කිහිපයක් යනකොට ඒ ගන්න ආය ප්‍රතික බෙහෙත් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩි කරනවා. වැඩි කරලා පළවෙනි පෙත්, දෙවෙනි පෙත්, තුන, ඔහොම හතර වැඩි කරලා ඉන්සුලින් ගහන තත්ත්වයටපත් වෙලා ඊට පස්සේ ඔහුට සිදුවෙනවා ශරීරයේ අනිත් කොටස් වලට මේක බලපාන. ඊට පස්සේ වකුගඩුවට, අක්මාවට, අනිකුත් ශරීරයේ කොටස් වලට බලලා වෙනත් වෙනත් ලෙඩ රෝගයන්ට ගොදුරු වෙනවා. නමුත් අපි අග්න්‍යාශයේ හරියාකාරව හදාගත්තා නම් මේ විශ්වයට අනුව මම මේ කියන ක්‍රමයට අනුව අග්න්‍යාශයේ හරියට හදාගෙන ශාරීරියේ ලේ ධාතුව පිරිසිදු කරගෙන ශාරීරියේ ප්‍රතිශක්තිය කරන පද්ධතිය වැඩි දියුණු කරගෙන මේ ශාරීරිය හරියට හදාගත්තා නම් ඔහුට සුවපත් ජීවිතයක් ගත කරන්න හැකියාවක් ලැබෙනවා. මම ඔය එකයි කිව්වේ. එතකොට ඒ අනුව තමයි මිනිසුන් සුවපත් ජීවිතයක් ගත කරන්න හැකියාවක් ලැබෙන්නේ. එතකොට මේ හිරු කිරණ වගේම මේ විශ්වයේ තියෙන සෑම දෙයකම ශක්තියක් තියෙනවා. මෙන්න මේ දේවල් තමයි අපි අවබෝධ කරගන්නේ නැත්තේ, හිතාගන්නේ නැත්තේ, ඒ අනුව කටයුතු කරන්නේ නැත්තේ. ඒකට හේතු මම කියලා තියෙනවා. මේ රට වසර 518ක්
පාලනය කළේ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයෝ. ඊට අමතරව වසර 76ක් පුරා පාලනය කරේ අපේ රටේ ඉන්න පාලකයෝ. එතකොට මොකද වෙලා තියෙන උඹලට තේරුම් ගන්න පුළුවන්, අපේ රටේ තියෙන මේ සුභායක පරිසරයේ සෑම දෙයක්ම විනාශ කරලා තියෙනවා. ඒක විනාශ කරලා ලෙඩ රෝගයන් ගොදුරු වෙන ක්‍රමවේදයක් අපි හදාගෙන තියෙනවා. ඒකෙන් ප්‍රධානම කාරණා බොහෝ තියෙන මේ විශ්වයේ තියෙනවා. මං හැමදාම කියනවා පෙනෙන බලවේග තියෙනවා, දැනෙන බලවේග තියෙනවා, වෙනස් කර හැකි බලවේග තියෙනවා, වෙනස් කර නොහැකි බලවේග තියෙනවා. මෙන්න මේ හැම දෙයකටම ශක්තියින් තිබෙනවා. ඉතින් අතීත මුතුන් මිත්තෝ මේ හැම දෙයක්ම කරාට වර්තමානයේ මේ කියන දේක් පිළිගන්නේ නැතිකම නිසා වර්තමානයේ බහුතර ජන සමාජයක් රෝගයන්ට ගොදුරු වෙලා තමන්ගේ පරමායුෂ ගෙවන්නේ නැතුව මේ යන මනස දියුණු කරගන්නේ නැතුව. ඒතකොට ඒක ප්‍රධාන කරුණු වලින් හිරු කිරණ හරහා අපිට ලෙඩ රෝග සුව වෙනවා, වගේම වාතය හරහා ලෙඩ රෝග සුව වෙනවා, ඒ වගේම ජලය හරහා ලෙඩ රෝග සුව වෙනවා, ආහාර හරහා ලෙඩ රෝග සුව වෙනවා, මහ පොළව හරහා ලෙඩ රෝග සුව වෙනවා. මම මේක කියලා දීලා තියෙනවා. මම ඊට පස්සේ කිව්වා වාතයෙන් කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ මම ආහාර වලින් කියලා දුන්නා. ආහාර වලින් නම් අපිට මේ විශ්වයට හැදෙන දේවල් පමණයි අපේ ශරීරයේ ආහාරයට ගත යුත්තේ. ඒතකොට ඒකිනුත් බලපානවා. විශ්වයේ තියෙන දේවල් අපි ආහාරයට ගත්තොත් අපි මනුෂ්‍ය ජීවියෙක්, කියන්නේ මනස උසස් මනුෂ්‍යයාට තමයි ඕන දෙයක් හිතලා මතලා කරලා තමන්ගේ මනස දියුණු කරගැනීමේ හැකියාවක් තිබෙන්නේ. අනෙකුත් අයවලුන්ට එහෙම නැහැ. සිරිසන් සතුන්ට එහෙම නැහැ. ඔවුන්ට මනසක් තිබුණාට, සිතුවිලි තිබුණාට ඔවුන්ට මනස දියුණු කරගන්න බෑ. ගස් වැල් වලට ඒ සතාසි උපාඩට වගේම ඒ වගේ දේවල් ටිකක් තිබුණාට ඔවුන්ට මනස දියුණු කරගන්න බෑ. හැබැයි අපි කියන දේවල් තේරුම් ගැනීමේ හැකියාව ඔවුන්ට තිබෙනවා. හැබැයි මිනිස්සයාට තමයි මනස දියුණු කරගැනීමේ හැකියාව තිබෙන්නේ. ඒතකොට ලංකාවේ අයවලුන් මනස දියුණු කරගත්තා නම් ලෝකයේ අනෙකුත් අයවලුන්ට වඩා බොහෝ දුර ගිහින් තියෙනවා. බලන්න හෙට තියෙනවා ජනාධිපතිවරණේ 2024. නමුත් අපි අතීතයේ ඉඳලා ආපු ක්‍රමවේදය නිසා වර්තමානයේ මොකද්ද වෙලා තියෙන්නේ? අපි අතීතයේ කරන දේවල්, අතීතයේ යම්කිසි දෙයක් කරා නම් අපි ඒ වර්තමානයේදී ඒක සිදුවෙමින් පවතිනවා. ඒ වගේ තමයි අතීතයේ අපේ මුතුන් මිත්තෝ කරපු දේවල් අපි අමතක කිරීම නිසා අපිට මේ දේවල් සිදුවෙලා තිබෙනවා. ඒක නිසා අපි අතීතය අනිවාර්යයෙන්ම අතීතයේ මුතුන් මිත්ත මොනවද කරේ කියලා අපි අනුගමනය කරන්න ඕන. ඒ දේවල් හොයා බලන්න ඕන. මේ දේවල් නැති කරේ මම කිව්ව අතීතයේ හිටපු වර්තමානයේ ඉන්න අපේ සෑම කෙනෙක්ම මේ දේවල් අමතක කරලා තිබෙනවා. ඉතින් සුවපත් ජීවිතයක් ගත කරනකොට ඔබට මේ දේවල් ඉබේම ලැබෙනවා. ඉබේම ලැබෙන්නේ මෙන්න මේ විශ්වය හරහා ලැබෙන උතර ප්‍රාණවායු. එතකොට ආහාර වලට මේ ශක්තිය ලැබෙන්නේ කොහොමද? හිරු කිරණින් වැදෙන ආලෝකයේ කදම්බේ හරහා මේ ගස් වැල් වලට ශක්තියක් එනවා. ඒ වගේම පොළොවෙන් ලබා ගන්න ජලය හරහා ගස් වැල් ඒ දේ ලබා ගන්නවා. ඒ වගේම වවටින් එන වාතය ලබා ගන්නවා. වාතය මේ ටික ගහක් ඇතුලේ නම් ඒ ප්‍රතික්‍රියාව සිදු වෙලා ගස් වැල් වලට ඒ ශක්තිය ලැබිලා ගස් වැල් වල ඒ ප්‍රාණය ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා ගෙඩි හැදෙනවා, මල් හට ගන්නවා, මුල් හැදෙනවා, පුතු හැදෙනවා, මේක වර්ධනය වෙනවා. ඒතකොට ඒ වර්ධනය වෙනකොට මේ ශක්තිය සම්පූර්ණයෙන් ගැබ් වෙන්නේ ගහේ තියෙන පළදාව මලට, මලෙන් ගෙඩියට, ගෙඩියෙන් ඇටයට මේක යනවා. ඒතකොට මෙන්න මේ ගෙඩියක ඇටයක් අපි අරගත්තොත්, උදාහරණයක් ගත්තොත් මාර ගහක් ගත්තොත්, මාර ගහේ ගෙඩිය ඇටේ ඉතාමත් කුඩයි. හැබැයි ඒ මාර්ගහයේ ගෙඩියේ ඇටේ ඇතුලේ, ඵලය ඇතුලේ මෙන්න මේ ශක්තිය ගැබ් වෙලා තියෙනවා. මෙන්න මේ ගැබ්ෙච්ච ශක්තිය අපි හරියට ඒ ගෙඩිය අරගෙන හොඳ ඵලදාව ලබන තැනකට දැම්මොත් අනිවාර්යයෙන්ම ඒ පොඩි ඇටය ලොකු මාර්ගහක් වෙනවා. ඒක ඇතුලේ තිබිච්ච ඒ ශක්තිය. ඒ වගේ තමයි මිනිසයාගේ මනසේ ශක්තිය බොහෝ දේවල් තියෙනවා. ඒක ක්‍රියාත්මක කර ගැනීම, ඒක හරියට වැඩ ගැනීම මිනිසයා සතු රාජකාරියක්. ඒතකොට ඒක කරන්න නම් සුවපත් වෙන්න ඕන, සුවපත් ජීවිතයක් ගත කරන්නම ඕනේ. ඒ කියන්නේ ඔහු පිටින් ගන්න රසායනික සංයෝග ශරීරය ඇතුළත් කරගන්න බෑ. ඒ කියන්නේ බෙහෙත් පෙති බොන්න බෑ.
බෙහෙත් පෙති නොගෙන ඉන්න ඕනේ මනස දියුණු කරගන්න. වර්තමානයේ උගන්වනවා, භාවනා කරන්න උගන්වනවා, බණ භාවනා මේ හැම දෙයක්ම උගන්වනවා, හොස්පිටාල තියෙනවා, බෙහෙත් දෙනවා. නමුත් කිසිම සුවයක් ලැබිලා නැහැ. සුවපත් ජීවිතයක් ගත කරන්න බහුතරයකට නොහැකි වෙලා තිබෙන්නේ මෙන්න මේ කරුණ නිසා. මේක අවබෝධ කරගන්න ඕනේ, අවබෝධ කරගෙන කටයුතු කරන්න ඕනේ. එතකොට මම දැන් කිව්වා අපි විශ්වයේ ජීවනේ අපි හැදිලා තියෙන්නේ මේ විශ්වයට ඕන හැටියට. උදාහරණයක් ගත්තොත් අපේ ආමාශය හැදිලා තියෙන්නේ හරිය දැන් මේ කොම්පියුටර් කරලා දෙන වර්තමානයේ දියුණු වෙන මේ කියන්නේ මම මේ සජීවීව මේ හිරු අපිට පෙනෙන ආකාරය හැම කෙනෙකුට පෙන්නලා මම මේ පණිවිඩය කියන්නේ තාක්ෂණයේ දියුණු හින්දා. එතකොට කොම්පියුටර් හැදලා තියෙනවා, පරිගණක හැදලා තියෙනවා. මේ හැම දෙයක්ම හැදුවට අපි මේ විශ්වයේ ජීවියා මිනිසයාව හැදෙනකොට ආමාශයත් ඒ වගේ කොම්පියුටරයිස් කරලා තියෙන්නේ. හැම දෙයකම ක්‍රියාවක් තියෙනවා කරන්න, අභ්‍යන්තර සහ බාහිර. ඒතර අභ්‍යන්තර ගත්තොත් අපේ ශරීරය ඇතුළත තියෙන්නේ ආමාශය, අග්මාව, පෙනහැල්ල, ධමනී සහ සිරා, මේ වකුගඩු, ඊට පස්සේ තයිරොයිඩ් ගන්ධිය බාහිරව තියෙනවා, අභ්‍යන්තරව තියෙනවා. ඒව තියෙන බාහිරව ශරීරය ඇතුලේ අභ්‍යන්තරව තියෙන්නේ. ඒතර බාහිර එළියෙන් පිටින් ගත්තොත් අපේ තියෙන ඇස් දෙක තියෙනවා, කන තියෙනවා, නාසය. මේවට රාජකාරී පැවරිලා තියෙන එක කාටවත් වෙනස් කරන්න බැහැ. ඒ වගේම ආමාශය හැදිලා තියෙන්නේ මේ විශ්වයේ තියෙන දේවල් වලට පමණමයි. හැබැයි අනිත් දේවල් ගන්න පුළුවන්. රසායනික ද්‍රව්‍ය දාපු, කෘමිනාශක දාපු, එහෙම නැත්නම් රසකාරක දාපු ඕන දෙයක් ගන්න පුළුවන්. ගත්තට ආමාශය දන්නේ නැහැ ඒකේ පෝෂණ කොටස්. අක්මාවට යවලා අක්මාව හරහා අපේ ශරීරයේ අනිකුත් තැන්වලට යවන්න දන්නේ නැහැ. ඒවැ රසායනික සංයෝග තිබෙන නිසා. නමුත් ඒවැ නැහැ පෝෂණ කොටස්. එතකොට ඒවට සිදු වෙන්නේ ඒ ගන්න හැම එකක්ම ශරීරය විසින් ශරීරයේ ඒක ආමාශය, අක්මාව සහ අනිකුත් කොටස් විසින් ඕන ඕන තැන්වලට සම්ප්‍රේෂණය කරලා දාන විශ්වයේ තියෙන නීතිවලට අනුව. දැන් මේ විශ්වයේ නීති තියෙන මේක බොහෝ දේවල් ඉගෙන ගන්න ඕන දෙයක්. එතකොට ඒක සම්ප්‍රේෂණය කරලා දාන කොහෙට හරි. එතකොට ඒකෙන් පෝෂණය කොටස් ගන්නෙ නැති නිසා අපි කාලයක් යනකොට ලෙඩ රෝගයන්ට ගොදුරු වෙන එක වෙන හැටි මම පසුව කියලා දෙනවා. දැන් මම කියන්නේ ආහාර රටාවේදී අපි ගන්න පුරුදු වෙන්න ඕනේ මේ විශ්වයේ තියෙන ආහාර. එතකොට මේ විශ්වයේ තියෙන ආහාරවල තියෙනවා ජීව බලයක්. මේ හැම එකකටම ජීව බලයක් තියෙනවා කියලා මම කියලා තියෙනවා. මේ හිරු කිරණ වලට ජීව බලයක් තියෙනවා වගේම වාතයට දිනනවා වගේම මේ හැම දෙයකටම ශක්තියක් සහ ජීව බලයක් තියෙනවා. ඒතකොට ආහාරවල තියෙන්නේ මොනවද ජීව බලය අපි බලමු. එකක දෙකක විතරක් ඔබ දැනගන්න ඕනේ. මේ හැම ආහාරයකම උදාහරණයක් ගත්තොත් වෙරළු ගෙඩිය. වෙරළු ගෙඩියේ තියෙන අග්න්‍යාශයේ වැඩ කටයුතු වලට බොහෝසෙන් බලපාන්නේ අග්න්‍යාශයේ වැඩ කටයුතු වලට. ඒවැ තියෙනවා. ඊට පස්සේ මම කියන උදාහරණ වලින් කහ, ඊට පස්සේ අඹ ගෙඩියක්, ඊට පස්සේ දෙළුම් ගෙඩියක්, ඊට පස්සේ මේ හැම දෙයකම ඇම්බරෙල්ලා ගෙඩියක්, මේ හැම දෙයකම ජීව බලයක් ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය ඇන් තියෙන ආහාර අපි ගත්තොත් අනිවාර්යෙන්ම ඒකේ තියෙන ශක්තිය ආමාශය දන්නවා අරගෙන ඒකට ආමාශයෙන් අක්මාවට දීලා ඒ අක්මාව හරහා සම්ප්‍රේෂණය කරනවා ඒකේ තියෙන ශක්තියින් කොටස්. මේ හැම දෙයකම තියෙනවා ප්‍රතිශක්තිය පද්ධතිය සකස් කිරීමේ හැකියාව, ප්‍රතිඔක්සිකාර ගුණයක් වශයෙන් වැඩ කිරීමේ හැකියාව, ඊට පස්සේ අපේ ශරීරයේ තියෙන අවශ්‍ය ඉන්ද්‍රියන් වලට ශක්තිය උත්පේදනය කිරීම, උත්පාදනය කිරීම, මේ හැම දෙයක් මේවැ ගැබ් වෙලා තියෙනවා. මෙන්න මේ දේ අවබෝධ කරගන්නේ නැතුව ලෝකේ දියුණු වෙනව වර්තමානයේ වල වර්තමාන දියුණු වුණාට විනාශය කරා යනවා. දැන් බලන්න ඊශ්‍රායලයේ පවතින යුද වාතාවරණයේදී තාක්ෂණයේ දියුණු වුණාට පස්සේ තාක්ෂණයේ තියෙන දේවල්ම පුපුරව හරිනවා. එතකොට මෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට මේ දේවල් ඉගෙන ගන්නේ කොහෙන්ද? මේ දේවල් කරන්නේ කොහෙන්ද? එහෙනම් සුවපත් ජීවිතයක් ගත කරන ගමන් තමයි මේ හැම දෙයක්ම කරන්නේ. හැබැයි වර්තමාන වෙනකොට ලංකාවේ බහුතර ජන සමාජයක් මේක ගණන් ගන්නේ නැහැ, පිළිගන්නේ නැති නිසා රෝගයන්ට ගොදුරු වෙලා තියෙනවා. මම ඉතින් ඒ ගැන කියලා දුන ආහාර ගැන පොඩි කෙටි හැඳින්වීමක් කළා. ඒකම තවත් ඔබ හොඳින් බලන්න. ආහාර ගන්නකොට ආහාරවල ගහලා තියෙනවා ජාත්‍යන්තර නීතියක් තියෙනවා. ලෝකේ දියුණු වෙනකොට මෙන්න මේ හැම දෙයකටම රසායනික සංයෝග අඩංගු කරලා තමයි නිර්මාණය කරන්නේ ක්ෂණිකව ගන්න පුළුවන් වෙන විදියට. හැබැයි දැන් අඹ ගෙඩියක් එහෙම නැත්නම්
වෙරළු ගෙඩියක් පොල් ගෙඩියක් මේ හැම දෙයක්ම හැදෙන කාල සීමාවක් තිබෙනවා. හැබැයි කාල සීමාව ශනිකව ගත කිරීමට මේකට එක එක රසායන සංයෝග එක එක දේවල් යොදලා මේක ඉක්මනින් ගන්නව වගේම ඒක ඇතුලේ තියෙන ගුණාංගත් අඩු වෙමින් පවතින යුගයක තමයි මිනිසයා ජීවත් වෙන්නේ. ඒතොර මේව තෝරා බේරාගෙන ජීවත් වීම මිනිසයාගේ දෙයක්. දැන් මෙහෙම කිව්වම් බොහෝ දෙනෙකුට ඉරෙලිය ගන්න හම්බෙන්නේ නැහැ, ඔක්සිජන් ගන්න හම්බෙන්නේ නැහැ, ඊට පස්සේ ආහාර ගන්න හම්බෙන්නේ නැහැ. එහෙම කියලා හරියන්නේ නැහැ. අපි උත්සාහ කරන්න ඕන පුළුවන් තරම් මේ දේවල් වලින් බැහැරව කටයුතු කරන්න. එතකොට තමයි තමන්ගේ ශරීරය සුවපත් ජීවිතයක් ගත කරන්න හම්බ වෙන්නේ. ඒක තමයි මම මේ කියලා දෙන්නේ. එතකොට මේ අපි ආහාර ගන්නකොට ගස්වල හැදෙන ආහාර වලට වැඩිය ස්වභාවික හැදෙන ආහාර ගන්නකොට ලෝකේ ෂණිකව නිර්මාණය කරන නිසා ඒකට විස අඩංගු කරන එක එක දේවල්. ඉතින් එහෙම අඩංගු කරලා ජාත්‍යන්තර නියමයක් තියෙනවා හැම ආහාර ඒ වගේ නිර්මාණය කරන දේවල් වලට, කෘතිමව නිර්මාණය කරන දේවල් වලට ඒකට දාන්න කියලා ඊ නම්බර්ස් කියලා ඊ කෝඩ් එක කියලා එකක් තියෙනවා. ඔබලා බලන්න ඒ කෘතිම නිර්මාණය කරන ඊ කෝඩ් එක. ඊට පස්සේ අන්තර්ජාලයේ දියුණු වෙන ඒ මේ භාෂුකම් තියෙනවා. එතකොට ඊ නම්බර්ස් ගහලා බැලුවා මේ තියෙන ද්‍රව්‍ය කියන්නේ අපි ගන්නවන බීම එකක්, එහෙම නැත්නම් වතුර එකක්, එහෙම නැත්නම් හදපු එකක්, මේ හැම ඊ නම්බර්ස් කියලා තියෙනවා. ඒ ඊ නම්බර්ස් කියන්නේ ඒකේ තියෙන රසායනික සංයෝගය, අපේ ශරීරයට අහිතකර රසායන සංයෝගය අඩංගු කරගන්න. ඒකට හේතුව තමයි ජාත්‍යන්තර නියමයක් තියෙනවා. ඒකේ තියෙන අඩංගු වෙන විෂ සංයෝග, එහෙම නැත්නම් විෂකාරක ශරීරයට අහිතකර ද්‍රව්‍ය දැනුවත් කරන්න ඕනේ මහ ජනතාවට. ඒතකොට එහෙම දැනුවත් කරලා දැම්මොත් විතරයි මේ ජාත්‍යන්තරයේ අනුව මේකට අවසර ලබා දෙන්නේ පරිභෝජනේ, මිනිස් පරිභෝජනයට දෙන්න. එතකොට මේ හැම එකම ඊ නම්බර්ස් දා තියෙනවා. ඔබට බලන්න පුළුවන් ඊ කෝඩ් එක කියන. එතකොට ඉන්ටර්නෙට් එකේ තියෙනවා. සමහර ඒවා ගහන ඊ කෝඩ් එක E205. එහෙම නැත්නම් 208, 202 E. ඒවා බලන්න. එතකොට ඒකට හේතුව තමයි අපි එහෙනම් විස වස දැනගෙන තමයි පරිභෝජනය කරන්නේ. එතකොට අපි මේක දන්නේ නැති නිසා අපි මේක බලන්නේ නැහැ. හැබැයි ආහාරවල එහෙම එකක් තියෙනවා ඊ නම්බර්ස් කියලා. ඒ ඊ අංකය අනුව ඒකේ තියෙන විෂ පිළිකාකාරකද, එහෙම නැත්නම් ශරීර අනවශ්‍යද කොටස්ද තියෙනවා. ඒතකොට මේක අපි පරිභෝජනය කරන්නේ අපි දැනගෙන. ඒතකොට ජාත්‍යන්තරයේ නියමයේ තමයි ඊ නම්බර්ස් දාන්න ඕනේ. ඒකේ තියෙන විෂ සඳහන් කරලා අපි මේක දන්නේ නැතුව පරිභෝජනය කරනවා. මේක ගැන කියලා දෙන්නේ නැහැ. බහුතර අපේ රජවල් මේවා මිනිස්සුන්ට දැනුවත් කිරීම කටයුතු කරන්නේ නැහැ. විනත් රටවල මේක කරනවා. ඊට පස්සේ මම ඒ කියලා දුන්නේ ආහාර ගන්නකොට අපි පරිභෝජනය කරනකොට ආහාරතාවටි අපි හුරු වෙනකොට මෙන්න මේ කරුණු අවධානය යොමු කරන්න ඕනේ. එතකොට අපි විශ්වයේ තියෙන ආහාර ගන්නකොට මේ හැම දෙයකදීම අපිට සුවපත් ජීවිතයක් ගත කරන්න හැපෙන ආහාර ගැනත්, හිරුවෙලිය ගැනත්, වාතය ගැනත්, ජලය ගැනත්, මනස ගැනත්, මහපොළොව ගැනත් මෙන්න මේ කරුණු කියනකොට දීර්ඝ වශයෙන් ඔයාලට කියලා දෙන්න සිදු වෙනවා. මොකද මේ දේවල් අපි ගණන් ගන්නේ නැති තත්ත්වයට පත් වෙලා රෝගයන්ට ගොදුරු වෙමින් තමයි ඉන්නේ. හැබැයි එහෙම රෝගයට ගොදුරු වුණාම හොඳ වෙන්නේ නැහැ. පිළිකාව හොඳ වෙන්නේ නැහැ කියනවා. සීනි කොලෙස්ටරෝල් නිට්ටාවට හොඳ කරන්න බෑ කියනවා. වකුගඩුව අමාරු නිට්ටාවට හොඳ කරන්න බෑ කියනවා. මේ හැම දෙයක්ම නිට්ටාවට හොඳ කරන්න බෑ කියනවා. ඒ බටහිර වෛද්‍ය විද්‍යාව අනුව. හැබැයි ඔබට සුවපත් ජීවිතයක් ගත කර නිට්ටාවට හොඳ වෙන ක්‍රමවේද තිබෙනවා. ඒ ක්‍රමවේදයේ මූලික ටික තමයි මම කියලා දෙන්නේ. ඒක ඔබලට හැකියාවක් ලැබෙනවා කිසිඳු බෙහෙතක් නොමි තමන්ගේ පරමායස කියලා සුවපත් ජීවිතයක් ගත කරනවා. වගේම මේ ක්‍රමවේදී තමන්ටත් කියලා තමන් ඉගෙනගෙන තමන්ටත් කියලා තමන්ගේ දරුවන්ටත් මේ හැම දෙයක්ම කිවීමේ හැකියාව තිබෙනවා. ඉතින් ප්‍රඥාව දියුණු වෙනවා වගේම මේ හැම දෙයක්ම සිදු වෙන්නේ මෙන්න මේ සුභහ ධර්මයේ ක්‍රමවේදී හරහා. වෙනත් රටවල් මේක කරලා මේ දුරකථන නිර්මාණය කරනවා. ඊට පස්සේ තව දේවල් නිර්මාණය කරනවා. මේ හැම දෙයක්ම කරන්නේ ඕම් මේ විශ්වයේ තියෙන දැනුම සහ බලය සහ ප්‍රඥාව අරගෙන. මේ දේවල් නැති කරන තත්ත්වයට අපිව පත් කරලා ලෝකයට හිඟන්නෝ කරලා තිබෙනවා. සුවපත් ජීවිතයකුත් ගත කරන්න බැරුව. ඉතින් ඒක නිසා ඔබ හොඳින් මතක තියාගන්න, ඔබ සුවපත් වෙලා ඔබ නිරෝගී පුද්ගලයෙක් කියලා. රෝග වෙන පුතේ සුවපත් ජීවිතය, රෝගී වෙනකත් ඒකත් නෙගටිව්. ඒතකොට සුවපත් ජීවිතයක් ගත කරන ගමන් ඔබට හැකියාවක් ලැබෙනවා
තමන්ගේ මනස ප්‍රඥාව දියුණු කරගෙන තමන්ගේ දරුවන්ටත් කියලා දෙන්න. ඉතින් මම ඉන්නේ අද හිරු අපිට පෙනෙන ආකාරය සමග. ඔබට පණිවිඩ කිහිපයක් වා හිරු මේ පහසුගිය කාටිගේ පෙවුනේ නැහැ. නමුත් මම ගිය සතියේ මේක පෙන්වලා දුන්නා. මේ හිරු කිරණ හරහා හිරු අපිට එක තැනකින් පෙනෙන්නේ නැහැ කියලා මම ඔයාලට කියලා දුන්නා. අදත් මම ඒක නැවතත් කියලා දෙනවා. අද ඉන්නේ මේ අද හිරු සමකෙඩි තමත් ආසන්නයෙන් තිබෙන්නේ සමකයේ සහ ශ්‍රී ලංකාව අතර දුර පරතරී තමත් කිට්ටුවෙන් යන ආකාරයේ තියෙන්නේ. ඒ සමකේ හරහා මෙතනින් අපිට පේන ඔබ හොඳට මේක මතක තියාගන්න. හිරු අපිට පේන ස්ථානය වම් අත පැත්තෙන් ගහක් පේන ඔබට, දකුණු අත පැත්තෙන් පේනවා තිබ්බට රැඹිලන්ද වෙල්ලියයි අම්බලම. ඔන්න ඔය සීමාව අතරදී මෙන්න මේ හිරු අපිට පේන එක වෙනස් වෙනවා මුළු වර්ෂය පුරාම. වර්ෂය පුරාන්නේ මුළු මේ හිරු පවතින තාක්කල් ඉඳලම. මේ සීමාව මන් තෝරගන්නේ මම ඔයාලට පෙන්වලා දෙන්න හැකියාවක් තිබෙන හින්දා ලේසිම ස්ථානය මට. ඉතින් ඔබටත් මේක බලන්න පුළුවන්. ඔබටත් මේක විශ්ලේ බලලා තීරණය කරන්න පුළුවන්. ඒතකොට මේ බලනකොට ඔබට ලැබෙන දේවල් බොහෝ තියෙනවා. ඒවා මම කියලා තියෙනවා පසුගිය වීඩියෝ පටවල. ඉතින් මේ හිරු අද තියෙන්නේ සමකයට ආසන්න 21 22 23 වෙනකොට සමකය කෙලින් එන්නේ. සමකය ආසන්නෙම සමකය කෙලින් එන්නේ හිරු මෙන්න මේ අවස්ථාවේදී. මේ අවස්ථාවේ අපිට ඊට පස්සේ පේන්නේ දෙසැම්බර් මාසේ 21 මෙන්න මේ අම්බලම ආසන්නේ. දෙසැම්බර් මාසේ 21 හොඳට බලන්න මම ඒක පෙන්වලා දෙනවා. මේ තියෙන්නේ සැප්තැම්බර් මාසේ 20, 21, 22, 23 සමකයේ ආසන්නෙම තියෙන්නේ. ඊට පස්සේ දෙසැම්බර් මාසේ 21 වෙනවා. ඒකට කියනවා මකර නිවර්තනය කියලා. නම් දාගන්න පුළුවන් ඕන දෙයකට. රෝගයන්ට නම් දාගන්න පුළුවන්, අපිට නම් දාන්න පුළුවන්, ගස්වැල් වලට නම් දාන්න පුළුවන්, මේකට නම් දාන්න පුළුවන්. මේකට කියනවා මකර නිවර්තනය කියලා. ඒක තමයි දකුණු අත කෙරවල අම්බලම ආසන්නේ දෙසැම්බර් මාසේ 21. ඒ දක්ෂිණාවරවන පැත්තට තමයි අපිට පේන්නේ. ඊට පස්සේ අපිට මේක ක්‍රමක්‍රමයෙන් නැවතත් වම් අත පැත්තෙන් තමයි පේන්නේ. එතකොට මාතු මාසේ 21 නැවතත් මෙතෙන්ින්ම අපිට පේනවා මාතු මාසේ 21 වෙනකොට. ඒ කියන්නේ මහ කන්‍ය ඉවර වෙලා යල කන්‍ය ආරම්භ වෙනකොට තමයි මාතු මාසේ 21. ඊට පස්සේ නැවතත් මේක වම් අත පැත්තට ගෙලින්ම ගිහිල්ලා වම් අත පැත්තෙන් අපිට පේනවා මේ ලයිට් කණුවත් පහු කරගෙන. ඊට පස්සේ මේ ගහ ආසන්නේටම පැමිණෙනවා. මම මේ වීඩියෝ පට දාලා තිනවා මගේ YouTube channel එකේ. ඔබලාට බලන්න පුළුවන් පසුගිය වසරක පුරාම බලන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්ට ආවම මම බොහෝ දේවල් ඔබලාට කියලා දුන්නා. මම දැන් කරන්න ඔබලා සුවපත් ජීවිතයක් ගත කරන හැටි කියලා දෙනවා. මෙන්න මේ විශ්වයේ තියෙන වෙනස් කර නොහැකි බලවේගය ඔබට පෙන්වන ගමක්. අනිත් ලෝකේ ලංකාව තමයි අනිතේ මත තියාගන්න ඕනේ. හොඳින් මත තියන්න. සුවපත් ජීවිතයක් ගත කරනකොට ඔබලට ඕන දෙයක් කිරීමේ හැකියාවක් ලැබෙනවා. මම ඉන්නේ මෙන්න මේ සුවපත් ජීවිතයක් ගත කරන හැටි ඔබලට කියලා දෙන්න. ඒක හරියට කරන අයට සුවපත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රඥාව වැඩි දියුණු වෙලා ඔබට වෙන වෙන දේවල් කරන්න පුළුවන්. ඒතකොට වර්තමානයේ හැම කෙනෙකුටම නිරෝගී ජීවිතයක් ගත කිරීමේ, සුවපත් ජීවිතයක් ගත කිරීමේ හැකියාවක් ලැබෙන. ඉතින් මම ඉන්නේ හිරු අපිට පෙනෙන ආකාරය සමග. මේක අධ්‍යයනය කිරීම, මේකට විවේචනය කිරීම, මේකට කමෙන්ට්ස් දැමීම, මේක ෂෙයා කිරීම ඔබගේ පරම යුතුයකමක් අනිත් අයවලුන් දැනුවත් කිරීමට නම්. ඉතින් ඔබටත් මේ හැම දෙයක්ම කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ හැකියාව ඔබ තෝරා බේරා ගන්න ඕන. ඒක තෝරා බේරාගෙන අනිත් අයට සේවය කිරීම ඔබේ පරම යුතුයකමක් වෙනවා. හෙට මම අපේ හෙට මම මේ හිරු එළිය මේ ඇති වුණා. දැන් පණිවිඩ කීපෙන් හමු වෙනවා. මම සමු ගන්නවා ඔබට. විශේෂයෙන් මට කියන්න දෙනවා පිළිකා, සීනි, කොලෙස්ටරෝල්, ආතරයිටිස් යන ඕනම රෝගයන් නිට්ටවට හොඳ කරන්න පුළුවන්. ඒක නිසා ඔබට අවශ්‍යතාව තියෙනවා මගේ සුවපත් ජීවිතයේ WhatsApp group එකට එකතු වෙන්න පුළුවන්. ඒකේ දුරකථන අංකය 0711 8664 51 රික්වෙස්ට් එකක් දැම්මට පස්සේ ඒකට සුවපත් ජීවිතයක් ගත කරන හැටි ඒකේ සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. ඒතකොට ඔබට හැකියාවක් ලැබෙනවා ඕනෑම රෝගියකින් සුවපත් වෙලා නිරෝගී සුවපත් ජීවිතයක් ගත කරන. තමන්ගේ දරුවන්ට මේක කියලා දීලා තමන්ගේ දරුවන් ප්‍රඥාවන්ත කරලා මේ ලෝකයේ උසස් තලයකට ගෙන යාමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ඒක බලන්න බලලා ඒ දේවල් කටයුතු කරන්න ඉල්ලා සිටිනවා. නැවතත් මම කියනවා මේක ෂෙයා කරන්න තවත් අයෙකුට දැන ගැනීම සඳහා. ඒ වගේම තමයි විවේචන කමෙන්ට්ස් ඕන දෙයක් ඉදිරිපත් කරන ඒ දේවල් සතුටින් බාර අරගෙන ඒවට පිළිතුරු ලබා දෙන්න මම බැඳී සිටින ස්තුතියි. මම නවතිනවා. මම විශ්වජීව බලවෛද්‍ය එස් ජේ සිල්වා ස්තුතියි. නැවත හමුවෙමු හිරු අපිට පෙනෙන ආකාරය සමගින්. Thank you.
Sri Lanka.